ලංකාවේ කුල සම්ප්‍රදාය පිළිබඳව අපි මීට කලින් වීඩියෝකදී කතා කර තිබෙනවා. මේ වීඩියෝව එහි තවත් දිගුවක් විදිහට හඳුන්වන්නත් පුළුවන්. මේ වීඩියෝදී කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශවල යටත් විජිත සමයේදී පැවතුණු කුල ක්‍රමය පිළිබඳව, කුල සම්ප්‍රදාය පිළිබඳව සහ ඒ එක් එක් කුලවලට අදාළ වූ රාජකාරී නැත්නම් සේවාවන් පිළිබඳ විස්තරයක්. ලංකාවේ කුල ක්‍රමය සහ කුල සම්ප්‍රදාය ගැන කතා කරන විට අපිට මුහුදුබඩ ප්‍රදේශ වෙනම විශේෂයකින් සලකන්නට වෙනවා. ඊට හේතුව ඉංග්‍රීසීන් ලංකාවට ඇවිත් කන්ද උඩරටත් යටත් කරගත්ත කාලයට කලින් සතවර්ෂ දෙකක් තුනක් පමණ කාලයක් තිස්සේ අපේ රටේ මුහුදුබඩ ප්‍රදේශ විදේශ ජාතීන්ට තමයි අයිති වෙලා තිබුණේ, පාලනය කළේ. 1505 පෘතුගීසින් ලංකාවට ආවා. 1650 ලන්දේසින් ලංකාවට ආවා. එතැන් සිට 1796 අවුරුද්දේදී ඉංග්‍රීසීන් කොළඹට එන තෙක්ම මුහුදුබඩ පළාත් පාලනය කළේ ලන්දේසින් විසින්. එනිසා ඇත්ත වශයෙන්ම මේ වීඩියෝවේදී අපි කතා කරන්නේ ලංකාවේ කුල සම්ප්‍රදාය පිළිබඳව ඉංග්‍රීසීන් මෙහි පරිපාලනය භාර ගන්නා විට පැවති කුල ගැන. ඒ අනුව මෙහිදී අපි කතා කරන්නේ අපේ රටේ පැරණිම කුල ක්‍රමය ගැන නෙවෙයි, පෘතුගීසි යුගයේදී සහ ලන්දේසි යුගයේදී විකෘතියට පත් වූ ලංකාවේ කුල ක්‍රමය ගැන. මක් නිසාද මෙහි අපි ඉදිරිපත් කරන ලැයිස්තු සියල්ලම සකස් කරේ ඉංග්‍රීසීන්ගේ කලෙක්ටර්වරුන් විසින්. කලෙක්ටර් යනුවෙන් හඳුන්වන්නේ වර්තමානයේ නම් දිස්ත්‍රික් ලේකම් වැනි තනතුරක්, ආණ්ඩුවේ ඒ ජන්තවරයා. හොඳයි, අපි ලංකාවේ මුහුදුබඩ පළාත්වල කුල සම්ප්‍රදාය පිළිබඳව අද කතා කරමු. ඊට කලින් මේ මතක් කිරීම, ඔබ තවමත් මේ නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න, බෙල් අයිකන එකත් ක්ලික් කරන්න. එවිට අලුත් වීඩියෝවක් නිකුත් වූවහම ඔබට දැනුම් දීමක් ලැබේවි. ඒ සමගම මේ වීඩියෝ තවත් පිරිසක් අතරට යා යුතුයි කියලා ඔබ සිතනවා නම් ඔබේ හිතවතුන් සමග මේවා බෙදා ගන්න කියලා ආරාධනා කරන්න කැමතියි. මෙන්න මේ කලෙක්ටර්වරු ඉංග්‍රීසීන් පාලනය ආරම්භ කළ මුල් කාලයේදී, මම මේ කියන්නේ ඉංග්‍රීසීන් උඩරට යටත් කරගත්තාට පසුව 1815 පසුව ලංකාවේ කුල පිළිබඳව යම්කිසි ආකාරයක සංගණනයක් කියලා කියනටත් පුළුවන්, සමීක්ෂණයක් කියලා කියනටත් පුළුවන්. මූලික වශයෙන් කරලා තිබෙන්නේ මේ කලෙක්ටර්වරුන් ලවා ඔවුන්ට අදාළ දිස්ත්‍රික්කවල කුල ලේකණයක් සහ ඒ ඒ කුලවලට අයිති රාජකාරි මොනවාද, ඔවුන්ට වැටුප් ගෙවනවාද, එසේත් නැත්නම් පරිවේණි ඉඩම් නින්දගම් දීලා තියෙනවාද, මේ අනාදී වශයෙන් සවිස්තරාත්මක වාර්තාවක් තමයි ලබාගෙන තියෙන්නේ. ඇයි මේ විදියට ලබා ගත්තේ? බොහෝ දෙනෙකු නොදන්නා කාරණයක් තිබෙනවා. මේ ඉතා විශේෂයෙන් සඳහන් කළ යුතුයි. බොහෝ දෙනා හිතනවා ලංකාවේ කුල භේදය දැවැන්ත ප්‍රශ්නයක් වෙලා තිබුණා. අද අපි අපේ අද දෘෂ්ටි කෝණයෙන් බලන විට නම් ඒක එහෙම හිතන්න පුළුවන්. එහෙත් ඒ කාලයේ සමාජ ක්‍රමය පවත්වාගෙන යාම සඳහා හැඩගැහුණු ක්‍රමයක් ඒක. මේ පිළිබඳව මෑතකදී විද්වතෙක් මා සමග කතා කළා. මේ අඩු කුලය කියලා කියන්නේ මොකක්ද කියන එක. අඩු කුලවල අය, අඩු කුල කියන එකෙන් අදහස් කරලා තියෙන්නේ ඔවුන් පහතයි, ඔවුන් අනිත් අයට වඩා පහළ කුලයක් කියන එක නෙවෙයි. ඔහු විස්තර කළ ආකාරයට එවක ලංකාවේ ප්‍රධාන ජීවනෝපාය තමයි ගොවිතැන. වෙනත් ආකාරයකට කියනවා නම් මිනිසුන් හැමෝටම කන්නට ඕනේ. ඒ කන්න බත් අවශ්‍යයි. බත් සඳහා වී වගා කළ යුතුයි. මෙන්න මේ නිසා වැඩි පිරිසක් වී වගාවේ නිරත වුණා කියලා කියනවා. ඒ නිසා වී වගා කළ පිරිස වැඩි වුණා. වෙනත් ආකාරයකට කියනවා නම් ගොයිගම මිනිස්සු වැඩි වුණා. අඩු කුල යන වෙන අදහස් කරේ එක් එක් ගමට අඩු සංඛ්‍යාවක් අවශ්‍ය මිනිස්සු. උදාහරණයක් කිව්වොත් එම කම්මල් වැඩ කරන අය එක්කෙනෙක් ගමකටම හිටියාම ඇති. ඒ නිසා කම්මල් වැඩ කරන සමහර විට එක පවුලයි තිබුණේ. ඒක අඩු කුලයක්, අඩු සංඛ්‍යාවක්. කුලය යනුවෙන් අදහස් කරේ සමූහයක්, ඒකකයක්, ශ්‍රේණියක්. මෙන්න මේ වගේ අදහසක් එතන තිබුණේ. ඉංග්‍රීසීන් මේ කුල ලේඛන සකස් කරනකොට ඇත්ත වශයෙන්ම ලංකාවේ තිබුණේ ඊට ඈත අතීතයේ ලංකාවේ තිබුණු කුල ක්‍රමයම නෙවෙයි. එය කිසියම් ආකාරයක විකෘති තත්ත්වයකට පත් වෙලයි තිබුණේ. මීට හේතුව තමයි කුල පදනම් කරගෙන මේ ශ්‍රම විභජනය කියන එක ඉංග්‍රීසින්ට කලින් ලංකාවේ මුහුදුබඩ පළාත් පාලනය කළ ලන්දේසීන් ප්‍රයෝජනයට අරගෙන තිබෙනවා. මේ නිසා ඉංග්‍රීසීන් කුල ලේඛන සකස් කරන විට ඇත්තටම ඔවුන්ට තොරතුරු ලැබුණේ
ලංකාවේ අති පැරණි කුලක්‍රමය පිළිබඳ ලේඛන නෙවෙයි, ලන්දේසීන්ගේ සමයේදී ලංකාවේ ක්‍රියාත්මක වුණ කුල පිළිබඳ විස්තරය. මේක තමයි ඇත්ත කතාව. මක් නිසාද 1505දී පෘතුගීසින් ලංකාවට ඇවිල්ලා, ඊට පස්සේ 1650දී ලන්දේසින් ලංකාවට ඇවිල්ලා සෑහෙන තරම් කාලයක් ගත වෙලා, සියවස් දෙක තුනක කාලයක් ගත වෙලා, මෙන්න මේ කාලය ඇතුළත කුල සම්ප්‍රදාය, කුල පරම්පරාව එවක පැවති ලන්දේසි ආණ්ඩුවේ අවශ්‍යතාව පරිදි කිසියම් ආකාරයක සංස්කරණයකට ලක් වෙලා තිබෙන බව පේනවා. මෙන්න මේ තොරතුරු සියල්ල මතකයේ තබාගෙන අද වීඩියෝ නරඹන්න කියලා මම ඉල්ලා සිටින්න කැමතියි. මුලින්ම මම ඔබට ඉදිරිපත් කරන්නම් මහමුදලි ඒද සේරම් නැත්නම් ඒද සරම් විසින් සකස් කරන ලද කුල ලේඛනයක්. මෙය එවක සිටි ඉංග්‍රීසි ආණ්ඩුකාරයාට මහමුදලිවරයා විසින් ලබා දෙන ලද ලිපියක්. මේ ලේඛනය සඳහන් වෙන්නේ සරම් මහමුදලිවරයා විසින් එවක සිටි ඉංග්‍රීසි ආණ්ඩුකාරයාට සපයන ලද ලිපියක. මේ ලිපියේ දැක්වෙන්නේ ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශවල කුල ක්‍රමය නැත්නම් කුල ලේඛනය. මෙහි සාමාන්‍ය වශයෙන් ඒ ඒ කුලයේ සේවාව, එසේත් නැත්නම් රාජකාරිය පිළිබඳව සඳහනකුත් තිබෙනවා. මේ ලේඛනයෙන් විස්තර කෙරෙන්නේ කළුතර, ගාල්ල, මාතර සහ හම්බන්තොට යන දිස්ත්‍රික්කවලට අදාළව ලංකාවේ පහතලට මුහුදුබඩ පළාත්වල කුල පිළිබඳව. ලංකාවේ මුහුදුබඩ පෙදෙස්වල පැවති කුල පිළිබඳව මහමුදලි ඒද සරම් විසින් සකස් කරන ලද ලිපිය. 1. වෙල්ලාලයයි ග්‍රාම්‍ය ලෙස භාවිත කෙරෙන ගොවි වංශයේ කොටස්. මේ ගොවි වංශය හෙවත් ගොවි කුලය කොටස් පහකට බෙදලා තියෙනවා. 1. අප්පුහාමිලා ප්‍රධානීන්ගෙන් සහ මුලාදෑනින්ගෙන් පැවතෙන්නෝ. 2. සපරමාදු අප්පුහාමිලා පාරම්පරික පට බැඳි නමක්. 3. හේවාපන්නේ හේවායෝ හෙවත් හේවාපන්න කාරයෝ. 4. කාර්යවසන් හෙවත් ගමරාලලා. 5. වැඩවසම් කාරයෝ පාලම් ආදිය තනන්නු. 2. කරාවකුලය. කරාවකුලය කොටස් කරලා තියෙනවා කොටස් ගණනාවකට. 1. ඔරු කරාවේ ඔරුවලින් ගොස් මාළු අල්ලන්නු. 2. මාදල් කරාවේ මාදල් මගින් මාළු අල්ලන්නු. 3. දඬු කරාවේ දඬු මගින් මාළු අල්ලන්නු. 4. කැස්බා කරාවේ කැස්බෑවන් අල්ලන්නු. 5. බරුදැල් කරාවේ බරුදැල් මගින් මාළු අල්ලන්නු. 6. පොරවකාර කරාවේ පොරව මගින් මාළු අල්ලන්නු හෝ ගස් කපන මාළු අල්ලන්නු. 7. ගොඩ කෙවුලෝ දියට නොබැස ගල් උඩ සිට මාළු අල්ලන්නු. 8. ටොක් කෙවුලෝ විස්තරයක් සඳහන් වෙලා නැහැ. 9. ඉඳිමල් කෙවුලෝ තම විවාහ මගුල් ගෙවල් ඉඳිමල් වලින් සරසන මාළු අල්ලන්නු. මෙන්න මේ සඳහන් කළ කරාව කුලයේ මුල් කොටස් පහේ අය ඊට පහළ සඳහන් වෙන අය සමග ආවාහ විවාහ වෙන්නේ නැහැ කියලා මේ ලිපියේ සඳහන් කරලා තියෙනවා. ඉන් අනතුරුව රජයට කළ යුතු සේවය අනුව ඔවුන් මෙන්න මේ ආකාරයට බෙදලා තියෙනවා. 1. පටබැඳි පේරුව. 2. වඩු පේරුව. 3. ගලප්පත්ති පේරුව. 4. කියත්කාර පේරුව. 5. පොරවකාර පේරුව. 6. විදන පේරුව. 3. කුලය මදින්නෝ. ඒ අයට වෙනත් නම් තිබිලා තියෙනවා, දුරාවෝ එහෙම නැත්නම් චණ්ඩු කියලා. මේකේ කොටස් දෙකයි. පළවෙනි කොටස දිස්ත්‍රික්ක හෙවත් කෝරළේ මිනිස්සු. ඔවුන් ඉදිරියෙන් සඳහන් ලා තියෙනවා නයිදේ වසන් සේවය කියලා. 2. කුරුවේ දෙපාර්තමේන්තුව. කුරුවේ කියලා කියන්නේ ඇතුන් සම්බන්ධ දෙපාර්තමේන්තුව. 4. කුලය කොට්ටල් බද්ද. මෙයින් හඳුන්වන්නේ නවන්දන්නා කුලය හෙවත් බඩල් කුලය. රන්රිදී යකඩ වැඩ කරන්නෝ සහ කැටයම් කාරයෝ. 5. හන්නාලි හෙවත් ඇඳුම් මහන්නෝ. 6. බඩහැලයෝ හෙවත් වලං සාදන්නෝ. 7. ඇම්බැට්ටයෝ හෙවත් කරණ වෑමියෝ. 8. රදා කුලය. 9. බෙරවා කුලය. 10. හලාගම මහබද්ද හෙවත් කුරුදු දෙපාර්තමේන්තුවට අයත් මිනිස්සු. ඒ යටතේ කොටස් හතරක් දැක්වෙනවා. පණිවිඩකාරයෝ, පණිවිඩකාර මුලාදෑනි. මෙතන පණිවිඩයන් හඳුන්වන්නේ අනක් නැත්නම් ආඥාවක්. 2. හේවාපන්නේ. 3. කුරුදුකාරයෝ, කුරුදු පෙති කුරුදු පොතු තලන්නෝ. 4. ඌලියක්කාරයෝ, පල්ලැක්කි ගෙන යන්නෝ. 11. කුලේ හකුරු. 12. හුණු හෙවත් හුණු පුලුස්සන්නෝ. 13. පදු. මේ කණ්ඩායම කොටස් තුනකට බෙදිලා තියෙනවා. 1. කුඩා දුරයෝ. එයින් අදහස් කරන්නේ සුළු මුලාදෑනියෝ. 2. හේවායෝ. 3. ඌලියක්කාරයෝ. එනම් පල්ලැක්කි ගෙන යන්නෝ. 14. හින්නාවූ. සලාගම අයට රෙදි අපුල්ලන්නෝ. 15. ඔලි නටන්නෝ, නර්තන ශිල්පියෝ. 16. පල්ලරු. කුමන සේවයක් වුවත් කළ යුතු අය.
දහත පලි, පුණු, හකුරු, බෙරවා, පදු යන කුලවලට අපුල්ලන්නෝ. 18 කින්නරු, හොඳ පැදුරු වියන්නෝ. 19 රොඩි. මේ ලේඛනය අනුව අපිට පැහැදිලි වෙනවා එක් එක් කුලයට සහ ඒ කුලයේ අනු කොටස්වලට කිසියම් නියමිත රාජකාරියක් එසේත් නැත්නම් සේවයක් තිබිලා තියෙනවා. මේ ඔවුන්ගේ ජීවනෝපාය කියලා කියන්නටත් පුළුවන්. දැන් උදාහරණයක් බලන්න, කරාවේ කිව්වම ගොඩ කරාවේ, මා දැල් කරාවේ. දැන් මේ අය මිනිසුන් හැටියට ගත්තාම එකිනෙකාට වෙනස් මිනිස්සු නෙවෙයිනේ. මේ ආකාරයට බෙදා තිබෙන්නේ ඔවුන් කරන රාජකාරිය අනුව, ඔවුන් කරපු සේවාව අනුව. ඒ අනුව අපිට පැහැදිලි, අපේ රටේ පැවැති කුලක්‍රමයේදී අද මේ කුල බෙහෙදයක් ඇදගෙන දැගලුවාට ඒ කාලයේ තිබිලා තියෙන්නේ මිනිසුන් තමන්ගේ වෘත්තීය වශයෙන්, තමන්ගේ රැකියාව වශයෙන්, එසේත් නැත්නම් තමන්ගේ රාජකාරිය වශයෙන් කරන ලද වෘත්තීය නිපුණත්වයක් ඇති කුමක් හෝ සේවයක් අනුව ඔවුන් එක්තරා ශ්‍රේණියක් හැටියට නම් කරලා තියෙනවා. මේ නම් කිරීම තමයි කුලයක් වශයෙන් හඳුන්වලා තිබෙන්නේ ඕලන්ද යුගයේදී, එසේත් නැත්නම් ලන්දේසි යුගයේදී මෙන්න මේ කියන අයට සැලකීමේදී කිසියම් ආකාරයක වෙනස් වීමක් දකින්නට ලැබෙනවා. මෙන්න මේ වෙනස උපරිමයෙන් පාවිච්චි කරා ඉංග්‍රීසීන්. ඔවුන් මේ කුල ලේඛන සකස් කරන්නේ ඒ සඳහා තමයි. සමහරු කියන විදිහට ලංකාවට ප්‍රජාතන්ත්‍රවාදය ගෙනාවා, නූතනත්වය ගෙනාවා, බොහෝ දේවල් වර්ණනා කරන ඉංග්‍රීසීන් සම්බන්ධව. ඒත් ඇත්ත වශයෙන්ම ඔවුන් ලංකාව පාලනය කරන්න පටන් ගත්තේ කලින් තිබුණු වැඩවසම් ක්‍රමයම විකෘති කරලා අරගෙන. මේකෙන් තමයි ඇත්තටම අපේ රටේ කුල භේදය කියන සංකල්පය ඇවිත් තියෙන්නේ. මෙතනදී කෙනෙක් වරදවා වටහා ගන්නට එපා, මම මේ ඊට කලින් ලංකාවේ තිබුණ මේ කුල ක්‍රමය හොඳයි ඒකට ආවඩනවා නෙවෙයි. අපි සමාජ විද්‍යාත්මක ඇසින් මේවා දිහා බලනකොට මේවා තිබුණේ ඇයි, මේවායින් සිදුවුණු කාර්යභාරය මොකක්ද, ඒ කාර්යභාරය ඒ යුගයට අවශ්‍ය වුණේ ඇයි, ඒ යුගයේ හැටියට මේවා නැති කරන්න පුළුවන්ද, මේ අනාදී වශයෙන් අපිට බුද්ධිමය සාකච්ඡාවක යෙදෙනට අපි කතා කරන්නේ. එසේ නැතිව අහවල් කුලයේ උසස්, අහවල් කුලයේ පහත් කියලා ප්‍රාථමික කතාබහක් කරන්නට නෙවෙයි. එනිසා මේ නරඹන ඔබ සියලු දෙනාගෙන් මා ඉල්ලා සිටිනවා, මේ වීඩියෝවට ප්‍රතිචාර දක්වන විට ඉතාම බාලගණයේ වචන පාවිච්චි කරලා තමන් අයත් නොවන අනිකුත් කුල හෙලා දැකීම සඳහා කැත වචන ලියන්නට එපා. එය තම තමාගේ හැදියාව ප්‍රකාශ වෙන ආකාරය. එනිසා අපි ඉපදුනේ මිනිසුන් හැටියටයි. මේ ඉපදෙන විට අපි කිසිම වෙනසක් නැති එක හා සමාන සත්ව කොට්ටාසයක්. කාලයක් යන විට අපි අපේ ඔළුවට පුරවාගත්ත විවිධාකාර කුණු කන්දල් අනුව විවිධ මතිමතාන්තරවලට එළඹෙනවා, විවිධ ආකල්ප ඇති කරගන්නවා. මෙන්න මේ විකෘති වීම ඔස්සේ අපි අනිකාව හෙලා දකින පුරුද්දක් තියෙනවා. මේක බොහෝ විට එන්නේ තමාගේ ඇතුළත සිරවී පවතින හීනමානය නිසා. තමා තුළ තිබෙන හීනමානය ප්‍රකට කරන එක ක්‍රමයක් තමයි කිසිම හේතුවක් නැතිව අනෙක් අයට බැන අඬ ගැසීම, එසේත් නැත්නම් හෙලා දැකීම. මා මේ වීඩියෝ ඉදිරිපත් කරන්නේ එවැනි ප්‍රාථමික මිනිසුන් සඳහා නෙවෙයි. මේවා ඇසුරින් ඥානය අවදි කරගෙන අනාගතය දෙස අලුත් ඇසකින් බලන්නට කැමති අය සඳහා. මීළඟට මම ඉදිරිපත් කරන්නට සූදානම් වෙන්නේ කළුතර දිස්ත්‍රික්කයේ හිටපු කලෙක්ටර් ජේ ඇට්කින්සන් සකස් කරපු කුල ලේඛනය. මේ කුල ලේඛන සෑම එකක්ම සකස් කරලා තියෙන 1818 අවුරුද්දේ ළඟ ළඟ මාසවල තමයි මේවා ඉදිරිපත් කරලා තියෙන්නේ. 1818 ජනවාරි 19 වෙනිදා කළුතර කලෙක්ටර් ජේ ඇට්කින්සන් ආණ්ඩු කාර්යාලයට ඉදිරිපත් කළ කුල ලේඛනය අනික් කුල ලේඛනවලට වඩා විශේෂයි. ඊට හේතුව තමයි මේ කුල ලේඛනයේ එක් එක් කුලයට අයිති සේවාවන් මොනවාද, ඒවාට වැටුප් ගෙවනවාද, එසේත් නැත්නම් ඔවුන්ට නින්දගම් හෝ ඉඩම් පරවේණි භුක්ති විඳින්න දීලා තියෙනවද, මෙන්න මේ අනාදී වශයෙන් සෑහෙන තරම් විස්තරයක් මේ කුල ලේඛනයට ඇතුළත් වෙලා තිබෙනවා. ඒ නිසා අපට අනිකුත් දිස්ත්‍රික්කවලත් මේ කුල පිළිබඳව අධ්‍යයනය කිරීමේදී ඇට්කින්සන්ගේ මේ කළුතර කුල ලේඛනය ආදර්ශයට ගන්න පුළුවන්, එසේත් නැත්නම් මූලාශ්‍රයක් හැටියට පාවිච්චි කරන්න පුළුවන්. ඔහුගේ කුල ලේඛනයේදීත් ප්‍රමුඛත්වය ලැබිලා තියෙන්නේ ගොවි කුලයට, ගොවි වංශයට. ඒ කාලේ මේ ගොවි කුලය වෙල්ලාල යනුත් හඳුන්වා තිබෙනවා. මෙන්න කළුතර දිස්ත්‍රික්කයේ කුල පිළිබඳව ජේ ඇට්කින්සන් විසින් සකස් කරන ලද කුල ලේඛනය. කළුතර දිස්ත්‍රික්කයේ කලෙක්ටර්
ජේ ඇට්කින්සන් විසින් කුල පිළිබඳව සපයන ලද 1818 ජනවාරි 19 දින ඇති වාර්තාව. 1. ගොවි වංශයේ හෙවත් වෙල්ලාල කුලය. මේ අය මූලික වශයෙන් කොටස් 4කට බෙදලා දක්වලා තියෙනවා. 1. අප්පු හාමිලා. ඔවුන්ගේ කාර්යභාරය තමයි ඇතුන් ඇල්ලීමට සහාය වීම. ආණ්ඩුකාරවරයාගේ නිවස සම්බන්ධයෙන් කලෙක්ටර්වරයා හෝ මුදලිවරයා නියම කළ විට ඒ කටයුතු කිරීම. වැටුප් නැත. 2. හේවා පන්නේ. රජයේ දේපළ මුර කිරීම, රජයේ දැව ඇදීම, ජලමාර්ග කැපීම හා ශුද්ධ කිරීම, කොටු සහ ගෙවල් ඉදු කිරීම. වැටුප් ඇත. එහෙත් ආණ්ඩුකාරයා පිරිවරා සිටීම, ඇතුන් ඇල්ලීමට සහාය වීම, තැපැල් ගෙන යාම ආදී සේවාවලට වැටුප් නැත. 3. කොටස ගම රාළලා. වැදගත්ුන් ගම මැදින් යන විට ආහාර ද්‍රව්‍ය සැපයීම, තාවකාලික නවාතැන් තැනීම, ඇතුන් ඇල්ලීමට හා රජයේ දැව ඇදීමට සහාය වීම. දැන් වැටුප් සහිතය. ඒ කියන්නේ ඊට කලින් ගමරාල්ලාට වැටුප් ලැබුණේ නැහැ කියන එක. 4. නයිදෙලා හෙවත් පොරවකාරයෝ. බඩු බාහිරාදිය ගෙන යෑම, පන්දම් ඇල්ලීම, තාවකාලික මඩු සෑදීම. වැටුප් ඇත. එහෙත් තොරණ බැඳීම නොමිලේ කිරීමට බැඳී සිටිති. ඕලන්ද පාලන සමයේදී ඔවුන් මීට වඩා එකිනෙකට වෙනස් රාජකාරි සඳහා යොදවාගෙන ඇත. 2. කරාව කුලය. කරාව කුලයත් කොටස් කීපයකට බෙදා දක්වලා තිබෙනවා. වැඩියෙන්ම ප්‍රභේද දකින්නට ලැබෙන මේ කුලයේ එයින් පළමුවන තමයි නානායක්කාරලා. නානායක්කාරලත් කොටස් දෙකයි. එයින් පළමෙනි කොටස තමයි මුලාදෑනින්ගෙන් පැවතෙන්නෝ. ඔවුන්ට නියමිත කාර්යභාරයන් තානායම් තැනීම, රජයේ අලියතුන්ට ගංගා තරණය කිරීම සඳහා සහාය වීම. වැටුප් නැත. අනිකුත් නානායක්කාරලා අලියතුන් ඇල්ලීමට සහ රජයේ දැව ගොඩබෑමට සහාය වීම. වැටුප් නැත. එහෙත් ජලමාර්ග කැපීම හා ශුද්ධ කිරීම, පොදු ගොඩනැගිලි තැනීමට සහාය වීම සහ ඔරු පැදීම සඳහා වැටුප් ලැබේ. මෙතන ඔරු පැදීම යනුවෙන් සඳහන් කරන්නේ යම් යම් ප්‍රධානීන් ගංගාවලින් ජලමාර්ගවලින් එතර කිරීම සඳහා ඔරු පැදීම කරන අය. 2. පැදුම්කාරයෝ. මේ කෙලිම මේ පිරිස තමයි රජයේ ඔරු පදින්නෝ. ඔවුන්ට තියෙන අනිකුත් රාජකාරි ලුණු බෑම, රජයේ ගබඩා බලා ගැනීම. වැටුප් ඇත. 3. මණ්ඩාඩිහෙවත් තණ්ඩලේ. රජයේ ඔරුවල තණ්ඩලේ රාජකාරිය. ගමරට මැදින් යන ප්‍රධානීන්ට අවශ්‍ය මාළු සැපයීම, ඒ සඳහා ගෙවීම් ඇත. 4. කරා වඩු. අවශ්‍ය අවස්ථාවලදී රජයේ කර්මාන්ත ශාලාවල සේවය කිරීම. 5. ගලප්පත්ති. රජයේ නැව්, ඔරු ආදී යාත්‍රා අලුත්වැඩියා කිරීම. පැරණි ලේඛනයේ තිබෙන සිදුරු වසන්නෝ කියලා. 6. කියත්කාරයෝ. රජයේ දැව ඉරීම. වැටුප් ඇත. 7. හේවා පන්නේ. ගොවිකුලයේ හේවා පන්නයට සමාන රාජකාරියක් තමයි ඔවුන්ටත් තිබෙන්නේ. 8. නයිදෙලා හෙවත් බරබද්දර කුලීකාරයෝ. ඔවුන්ගේ රාජකාරිය ගොවිකුලයේ නයිදෙලාට සමානයි. 9. දුරාව කුලය. දුරාව කුලයත් කොටස් පහක් හැටියට දක්වලා තියෙනවා. 1. හේවා පන්නේ. රාජකාරිය අනික් හේවා පන්නවලට සමානයි. වැටුප් නැත. 2. කරංකියෝ හෙවත් අලි බලන්නෝ. ඇත්ගොව්වන්ගේ රාජකාරිය. සේවයේ යෙදවූ විට වැටුප් හිමිය. 3. මදින්නෝ. නියම කළ විට රජයේ ගස්වල රා මැදීම. වැටුප් ඇත. 4. නයිදෙලා හෙවත් බර අදින කුලීකාරයෝ. රාජකාරි තමයි බර ඇදීම සහ අනික් නයිදෙලාට හිමි රාජකාරි. 5. ගමරාළලා. රජයේ සේවය සඳහා මිනිසුන් රැස් කිරීම, රජයේ ආඥා ගෙන යෑම. වැටුප් නැත. 4. පණිකි හෙවත් කරණවෑමියෝ. කුලීකරුවන් මෙන් සේවය කිරීමට බැඳී සිටිති. 5. බඩහැලයෝ. ප්‍රභූන් සහ අලියතුන් අල්ලන නිලධාරීන් පැමිණි විට ඔවුන් සඳහා හැලි වළං සැපයීම. එහෙත් රජය සඳහා ගඩොල් කැපීමට වැටුප් ඇත. කුලීකාර සේවයටද බැඳී සිටිති. 6. රදා. ප්‍රභූන් සඳහා තානායම් සැරසීම, අලියතුන් ඇල්ලීමට සහායවීම. වැටුප් නැත. එහෙත් බර අදින කුලීකරු සේවයද කළ යුතුය. එවිට වැටුප් ලැබේ. 7. නවන් දන්නා කුලය. මේකෙත් කොටස් තුනක් දක්වලා තියෙනවා. 1. ආචාරි. අවශ්‍ය වූ විට රජයේ කම්මල්වල වැඩ කිරීම, කුලීකරුවන් ලෙස සේවය කිරීම. වැටුප් ඇත. ඇතුන් ඇල්ලීමට සහාය වීම නොමිලේ කළ යුතුය. 2. රිදීකරුවෝ. ආචාරින්ට නියමිත සේවා. ඕලන්ද කාලයේදී උඩරට තානාපතිවරුන් සඳහා ආභරණ සෑදූහ. 3. වඩුවෝ. පාලම් අලුත්වැඩියා කිරීම, තානාම්වලට ලී බඩු සැපයීම. වැටුප් ඇත. 8.
හුන්නෝ හෙවත් හුණු පුළුස්සන්නෝ. තානායම් පාසල් හා අනිත් පොදු ගොඩනැගිලි වල හුණු ගෑම, රජය සඳහා හුණු පිලිස්සීම බරාදින්නන් වශයෙන්ද සේවය කළ යුතුය. වැටුප් ඇත. නවය හින්නා වූ සනාගම කුලේ අයගේ රෙදි ඇපිල්ලීම හේවා පන්න සේවාවලද යෙදෙති. දහය බෙරවා. බෙරවා කුලයත් කොටස් තුනක් කැටියට දක්වා තිබෙනවා. එයින් පළමෙනි රදව් බද්ද. ඔවුන්ට භාර වූ රාජකාරි තමයි බෙරවයමින් හේවා පන්න සමග යෑම. ඊට අමතරව ආඥා ප්‍රසිද්ධ කරන අවස්ථාවල කච්චේරිවලද සේවය කරති. වැටුප් නැත. කුලී වැඩද කළ යුතුය. ඒ සඳහා වැටුප් ලැබේ. දෙක පූණ බද්ද. රජයේ ඇතුන් සඳහා තනකොළ කැපීම. වැටුප් ඇත. තුන ඔලියක්කාරයෝ පල්ලැක්ක ඉසිලීම බරාදින කුලීකරුවන් ලෙසද සේවය කළ යුතුය. එකොළහ ඔලියෝ. ඔවුන්ට රාජකාරි වශයෙන් තිබෙන්නේ බර ඇදීම. වැටුප් ඇත. වැදගත්ුන් ගංගා තරණය කිරීමේදී යාත්‍රා පැදවීම. ඔවුන් සඳහා නැටුම් ඉදිරිපත් කිරීම. ඒවාට වැටුප් නොලැබේ. දොළහ හකුරෝසා ඔලියක්කාරයෝ පල්ලැක්කිසා බඩු බාහිරාජිය ගෙන යෑම. වැටුප් ඇත. දහතුන කෙව්ලෝ. කරාවකුලේ පහළ පන්තියක් සේ සැලකෙනවා. ඔවුන්ගේ රාජකාරිය තමයි පැදුම්කරුවන් ලෙස සේවය කිරීම සහ රජයේ බඩු බෑම. වැටුප් ඇත. දාහතර පන්න කුලය. මෙයින් සමහරු හින්න කුලයට අයිති කියලා වෙනම සඳහන් කරලා තියෙනවා. ඔවුන්ගේ රාජකාරිය තමයි තනකොළ කැපීම. වැටුප් ඇත. පහළව මරක්කල. කුලීකරුවන් හෝ අන්ලෙසකින් වසරකට තුන් මසක් රජයට සේවය කළ යුතුය. නැතහොත් රජයට බද්දක් ගෙවිය යුතුය. වැටුප් නැත. ඒ කුලලේඛනේ ඔබට පැහැදිලි වෙන්න ඇති. සමහරුන්ට වැටුප් නැහැ. සමහරුන්ට වැටුප් තියෙනවා. සමහරුන්ට සමහර සේවාවලට වැටුප් තියෙනවා. සමහර සේවාවලට වැටුප් නැහැ. එයින් අදහස් කරන්නේ කුමක්ද? වැටුප් නැහැ කියන්නේ ඔවුන් ඍජුවම රාජකාරී ක්‍රමයට අනුගත අය. ඔවුන්ට ජීවත් වීම සඳහා රජයේ ඉඩම් දීලා තියෙනවා. නින්දගම් දීලා තියෙනවා. ඔවුන්ට ඒ ඉඩකඩම් භුක්ති විඳිනට පුළුවන්. ඒ වෙනුවෙන් ඉස්සර නම් රජ්ජුරුවන්ට අවුරුද්දේ දවස් ගාණක් සේවය කිරීමට බැඳී සිටියා. මුළු අවුරුද්ද පුරා නෙවෙයි, මාසයකට කිසියම් දවස් ගාණක්, ඇතැම් විට අවුරුද්දටම කිසියම් දවස් ගාණක්. එහෙත් ලන්දේසින් මුහුදුබඩ අල්ලා ගත්තාට පස්සේ මේ තත්ත්වය වෙනස් වෙලා තිබෙනවා. මේ රාජකාරී ක්‍රමය අනුව නිතිපතාම මේ කියන කුලවල අය සේවය කිරීමට බැඳී සිටියා. බැඳී සිටින ලෙස නියෝග කළා. එහෙත් නින්දකම් භුක්ති විඳීම ලන්දේසින් ප්‍රතික්ෂේප කළේ නැහැ. ඒ නිසා නින්දකම් භුක්ති විඳින ගමන් රාජකාරී නොමිලේ කරන පිරිසක් හිටියා. ඒ අතරවාරයේ නින්දගම් නැති කරන රාජකාරිය වෙනුවෙන් වැටුප් ලබන පිරිසක් හිටියා. ඒ අතර තවත් පිරිසක් හිටියා. ඔවුන් කරන සේවාවලට වැටුප් ලැබෙනවා. සමහර සේවාවලට වැටුප් ලැබෙන්නේ නැහැ. මෙන්න මේ අය සඳහා අර වැටුප් නොලබන සේවාවන් වෙනුවෙන් ඔවුන්ට රජයේ ඉඩම් යම් කිසි ප්‍රමාණයක් භුක්ති විඳින්නට අවසර දීලා තිබුණා. ඒ නිසා මේ පිරිස විශේෂයි. මක් නිසාද? ඔවුන් කරන ඇතැම් සේවාවන් වලට වැටුප් ලැබෙනවා. ඇතැම් සේවාවන් වලට වැටුප් ලැබෙන්නේ නැහැ. ඒ නිසා උන්ට නිඳකමක් තියෙනවා. මීළඟට මම ඉදිරිපත් කරන්නේ තංගල්ලේ හිටපු කලෙක්ටර් ජේ.ඒ. ෆැරල්ගේ වාර්තාව. ඔහු මේ වාර්තාව ඉදිරිපත් කර තියෙන්නේ 1818 අවුරුද්දේ ජූනි 25 වෙනිදා. මේ කුලලේඛනයේ විස්තරාත්මක බවක් නැහැ. කරන ලද වෘත්තීන් පිළිබඳව සඳහනක් පමණයි තිබෙන්නේ. තංගල්ලේ කලෙක්ටර් ජේ.ඒ. ෆැරල් විසින් කුල පිළිබඳව සපයන ලද 1818 ජූනි 25 දින ඇති වාර්තාව. එක වෙල්ලාල කුලය, නැත්නම් ගොවි කුලය. ගොවි කුලයේ ප්‍රධාන කොටස් පහක් දක්වා තිබෙනවා. එයින් පළමුවන හේවා පන්නේ. කැඳවනු ලැබූ විට හේවාකම් කිරීම සහ පොදු වැඩ සඳහා දැව ඇදීම. දෙක ගමරාලගේ ඥාතීහු. ඔවුන්ට බහර වෙලා තිබුණා පොදු වැඩ, බඩු බාහිරාද්‍ය ගෙන යෑම, කුරුඳු වැවීම. ඒත් එක්කම තම කොටසේදී නයිදෙලා හෝ ඌලියක්කාරයන් නැත්නම් පල්ලැක්කි ගෙන යෑමටද යෙදිය හැකිය. තුන බදන්නෝ. ඇතුන් ඇල්ලීම. දිස්ත්‍රික්කයේ පොදු වැඩ හා ලුණු එකතු කිරීම සඳහා කැඳවනු ලැබිය හැකිය. හතර නයිදෙලා. දෝලා හෙවත් පල්ලැක්කි ගෙන යෑම. ඒ අතරේ අන් කටයුතු සඳහා දිස්ත්‍රික්කයේ තුල මෙන්ම පිටතද යෙදවිය හැකිය. පහ ඌලියක්කාරයෝ. හැම සේවාවක්ම කිරීමට බැඳී සිටින කුලීකාරයෝ. දෙක දුරාව කුලය. මේ කුලයත් කොටස් තුනක් දක්වා තිබෙනවා. එක හේවා පන්නේ. ඔවුන් කැඳවනු ලැබූ විට හේවාකම් කළ යුතුයි සහ පොදු වැඩ සඳහා දැව ඇදිය යුතුයි. දෙක ඥාතීහු.
ඔවුන් පොදු වැඩ බඩු බාහිරාදිය ගෙන යෑම කුරුදු වැවීම කළ යුතුයි. එතර ඔවුන්ටත් තිබෙනවා තම කොටසේදී නයිදලා හෝ ඌලියක්කාරයන් නැත්නම් පල්ලැක්කිගෙන යෑමටද යෙදිය හැකිය. තුන බදන්නෝ ඔවුන්ගේ රාජකාරිය ඇතුන් ඇල්ලීම. ඒ හැර දිස්ත්‍රික්කයේ පොදු වැඩ හා ලුණු එකතු කිරීම සඳහා කැඳවනු ලැබිය හැකිය. තුන්වැන්න කරාව කුලය. මේ කුලයත් කොටස් හතරකට බෙදිලා තියෙනවා. එක හේවා පන්නේ. මේ පන්තියට අයත් අය මේ දිස්ත්‍රික්කයේ නැත කියලා සඳහන් කරලා තියෙනවා. දෙක ගමරාලග ඥාතීහු. ඔවුන්ට බාර රාජකාරිය වෙල්ලාල කුලේ ගමරාල්ලාට අයිති රාජකාරිය හා සමානයි. බදන්නෝ ඔවුන්ටත් වෙල්ලාල කුලේ අය හා සමාන රාජකාරිය. හතර නයිදලා ඔවුන්ටත් වෙල්ලාල කුලේ නයිදලාට සමාන රාජකාරිය. හතර නවන්දන්නා කුලය. ඔවුන් කොටස් පහයි. එයින් පළමුවෙන්ද හේවා පන්නේ. ඔවුන්ගේ රාජකාරිය වෙල්ලාල කුලේ හේවා පන්නේ අයගේ රාජකාරියට සමානයි. දෙක බදන්නෝ ඒත් වෙල්ලාල කුලේ බදන්නන්ගේ රාජකාරියට සමානයි. තුන වඩුවෝ ඔවුන්ටත් තිබෙන රාජකාරිය වෙල්ලාල කුලේ වඩුවන්ට තිබුණු රාජකාරිය හා සමානයි. හතර ලෝකුරුවෝ නියම කරනු ලැබූ විට තම වෘත්තීය සේවාව කිරීමට බැඳී සිටිති. පහ ආචාරි වෙනත් සේවාවක් නැත. පස්සෙන් රදා කුලය. ඔවුන්ගෙන් පළවෙනි කොටස හේවා පන්නේ. රදා කුලේ හේවා පන්න කරුවන්ටත් තිබුණේ වෙල්ලාල කුලේ හේවා පන්න කරුවන්ට තිබුණ රාජකාරියමයි. දෙක බදන්නෝ ඒත් වෙල්ලාල කුලේ බදන්නන්ගේ රාජකාරියට සමාන රාජකාරියක් තමයි ඔවුන්ට පැවරලා තිබුණේ. හය හකුරු කුලය. හකුරු කුලේ කොටස් දෙකයි හේවා පන්නේ සහ දෙකම් කාර්යෝ. හේවා පන්නේ රාජකාරිය වෙල්ලාල කුලේ හේවා පන්නේට සමානයි. දෙකම් කාර්යෝ කියන්නේ රජයේ ගබඩා වෙත කුරුඳුගෙන යෑම බාර වෙලා තිබුණ අය. හත බඩහැල කුලය. ඔවුනුත් කොටස් දෙකයි. පළමුවෙන්න හේවා පන්නේ. ඔවුන්ගේ රාජකාරිය වෙල්ලාල කුලේ හේවා පන්නේට සමානයි. දෙක බඩහැලයෝ. උළු සහ හැලිවලං සාදති. අට හුණු පුලුස්සන්නෝ. ඔවුන්ගේ කොටස් හතරයි. එක හේවා පන්නේ. වෙල්ලාල කුලේ හේවා පන්නේ හා සමාන රාජකාරියක්. දෙක බදන්නෝ. ඔවුන්ටත් වෙල්ලාල කුලේ හා සමානයි. තුන ගස් කපන්නෝ. ඔවුන්ව ගස් කැපීමට පමණක් යොදවනවා. හතර හුණු පුලුස්සන්නෝ. ඔවුන්ටත් තිබුණේ හුණු පිලිස්සීමේ රාජකාරිය පමණයි. නවය බෙරවා කුලය. ඔවුන්ට නියමිත රාජකාරි අණබෙර ගැසීම, ආණ්ඩුකාරයා ආදායම් කොමසාරිස් ආදීන් චාරිකාවෙහි යෙදෙන විට ඔවුන් ඉදිරිපිට වැනි පොදු අවස්ථාවලදී බෙරවාදනය කිරීම. දහය ඔලි කුලය. ඔවුන්ගේ කුලය ඉදිරියෙන් හැම කුලී වැඩකටම යටත්ව යනුවෙන් සටහන් කර තිබෙනවා. මීළඟට මා ඉදිරිපත් කරන්නේ මාතර කලෙක්ටර් ජෝන් ජී ෆෝබස් 1818 ජූලි පළමුවෙනිදා ඉදිරිපත් කළ කුලලේඛනය. ඔහුගේ කුලලේඛනය එසේ නැත්නම් කුල පිළිබඳ විස්තර වාර්තාවේ සඳහන් වෙන වැදගත් කාරණයක් තමයි ගොවි කුලය සම්බන්ධයෙන් ඇති සටහන. ගොවි කුලය සම්බන්ධයෙන් ඔහු සටහන් කරනවා වෙනත් කිසිම දිස්ත්‍රික්කයක කුල ලේඛනයක නැති විස්තරයක්. ඒ දීර්ඝ විස්තරයේ පොදු තේමාව තමයි ගොවි කුලේ අයට දිස්ත්‍රික්කයේ කෘෂිකර්මය පිළිබඳ සාමාන්‍ය පරිපාලනය භාරව තිබුණාය කියන කාරණය. මේ අදහස් කරන්නේ කුඹුරු වගා කිරීම, අස්වනු නෙලීම, අස්වනු රැස් කිරීම, එසේත් නැත්නම් අස්වනු එකතු කර රජයේ ගබඩාවලට ගෙන යාම ආදී සියලු කාරණා ගොවිකුලයේ අධීක්ෂණය යටතේ සිදු වුණාය කියන එක. අපි බලමු මේ ලේඛනය. මාතර දිස්ත්‍රික්කයේ කලෙක්ටර් ජෝන් ජී ෆෝබ්ස් විසින් කුල පිළිබඳව සපයන ලද 1818 ජූලි 1 දින ඇති සවිස්තර වාර්තාව. 1. ගොවි වංශය හෙවත් වෙල්ලාල කුලය. දිස්ත්‍රික්කයේ කෘෂිකර්මය පිළිබඳ සාමාන්‍ය පරිපාලනය සහ ඒ පිළිබඳ විස්තරයක් උසස් මුලාදෑනින්ට හා කොමිෂනර් අප්පුලාට දීම. එසේම ආණ්ඩුකාරයා දිසාවේ කෝරළේ පත්තුවේ මුදලි, මහමුදලි, අතපත්තු මුදලි, තෝල්ක සහ මුහන්දිරම් ආදීන් රාජකාරි සඳහා පැමිණි විට ඔවුන්ට යහපත් නවාතැනක් පිළියෙල කරවීම සහ දිනකට දෙවරක් ඔවුන්ට අඩුක්කු සහ පැහිදුම් සැපයීම, ළඟට පළාතේ ඇති තානායම් සඳහා අවශ්‍ය සේවා ලබා දීම, මේ කාර්යයන් සඳහා පුද්ගලයන් කැඳවීමේ බලය ඔවුන්ට ඇත. එසේම කුඹුරු හිමියන්ගෙන් හුවන්දිරම් නැමැති බද්දක් අය කිරීමේ බලයද ඔවුන්ට තිබේ. මේ රාජකාරිය අතර විශේෂ වචන දෙකක් දකින්නට ලැබුණා. අඩුක්කු යනුවෙන් හඳුන්වන්නේ පිසන ලද ආහාර. පැහිදුම් යනුවෙන් හඳුන්වනු ලබන්නේ නොපිසන ලද ආහාර ද්‍රව්‍ය. මේ කුලයට අයිති අය ප්‍රධාන වශයෙන් කොටස් තුනක් වශයෙන් දක්වා තිබෙනවා. එයින් පළමුවෙන්න තමයි මුලාදෑනීහු. මේ මුලාදෑනිවරු
කොටස් හතක් දක්වලා තිබෙනවා. හිටිහාමිලා, යාපාහාමිලා, පතිරණහාමිලා, ගමරාල්ලා, විතාරන්නලා සහ ලියන්නලා. මෙයින් හිටිහාමිලා සහ යාපාහාමිලා කියන්නේ සමාජයේ ඉතාම ස්වල්ප දෙනෙක් කියලත් සඳහන් කරලා තියෙනවා. දෙවෙනි කොටස හේමාපන්නේ. හේමාපන්නේ කොටස් හතරයි. ඔවුන් හඳුල්ලා තියෙන රංචු කියන නමින්. අතපත්ුවේ රංචු, කොඩිතුවක්කු රංචු, අධිකාරී මඩු රංචු, වෙඩික්කාර රංචු. මේ පිරිස නැවත පන්ති දෙකකට බෙදලා තියෙනවා. එක පිරිසක් මාතර දිස්ත්‍රික්කයට සම්බන්ධ අය. දෙවෙනි කොටස කෝරළවලට හා පත්තුවලට සම්බන්ධ අය. ගොවිකුලේ ඊළඟ කොටස තමයි පට්ටිකාරයෝ. ඔවුන්ගේ රාජකාරිය රජයේ සතු ගවයන් බලා ගැනීම සහ රජයේ සේවයට අවශ්‍ය වූ විට ඔවුන් ගෙන ඒම, අවශ්‍ය අවස්ථාවලදී කිරි සහ වසු පැටවුන් සැපයීම. අනික් කුල පිළිබඳව විශේෂ සැලකිතු විස්තරයක් නැහැ. ඒ නිසා ඒ කුලවල නම් පමණක් මෙතනදී සඳහන් කරන්නම්. හතර කරාව කුලය, පහ දුරාව කුලය, හය කුරු නැක නයිදලා, මේ අදහස් කරන්නේ අලි ඇතුන් අල්ලන අය. හත නවන් දන්නා කුලය, අට හන්නාලි හෙවත් මහන්නෝ, නවය ඇම්බැට්ටයෝ, ඇම්බැට්ටයෝ කියන්නේ කර්ණ වෑමියන්ට, දහය කුඹල්ලු. කලින් දිස්ත්‍රික්කවලදී බඩහැල යනුවෙන් මේ පිරිස හැඳින්වුවා. 11 හඟරම්මු හෙවත් හකුරු කුලය, 12 යමන්නෝ, යකඩ වැඩ කරන අය, 13 හුන්නෝ, 14 රදා කුලය, 15 බෙරවා කුලය, 16 පන්න කුලය, 17 ඔලි කුලය. මෙතන ඔලි කුලය යනුවෙන් සඳහන් කරන්නේ නැටුම් ඉදිරිපත් කරන්නන්ට. 18 හින්නා කුලය, 19 පදු කුලය, 20 කින්නර කුලය, 21 මරක්කල කුලය, 22 හාලි හෙවත් රුහුණු මහබද්දේ කුරුඳු තලන්නෝ, 23 පණිවිඩකාරයෝ, 24 ඌලියක්කාරයෝ හෙවත් කුලීකාරයෝ. මේ ලැස්ති අන්තිමට සඳහන් කරලා තිනා සැලකිය යුතුයි මාතර හලාගම මුදුලිතැන රෝගීව ගාල්ලේ සිටින හේයින් හලාගම මිනිසුන් විසින් කළ යුතු සේවාවන් පිළිබඳව ලබා ගන්නා ලද්දේ රූණේ හිටපු මුදුලිතැනගෙනි. ඒ සටහනෙන් පැහැදිලි වෙන්නේ කලෙක්ටර්වරුන් මේ කුල ලැයිස්තු හදන විට අදාළ තොරතුරු අරන් තියෙන්නේ ඒ එක් එක් කුලවලට අයිති මුදලිවරුන්ගෙන්. ඒ ඉතා විශ්වාසවන්ත ක්‍රමය. ඒ මුදලිවරයා තමාට අදාළ කුලේ සේවාවන් එසේත් නැත්නම් රාජකාරි පිළිබඳව අතීතයේ සිටම දන්නා කෙනා. ඒත් දැන් මාතර කලෙක්ටර් කියනවා මාතර හලාගම අයගේ තොරතුරු ගන්න විදියක් නැහැ. මොකද හලාගම මුදලි අසනීප වෙලා මේ දවස්වල හිටියේ ගාල්ලේ. ඒ නිසා මේ තොරතුරු ගත්තේ හිටපු මුදලිවරයෙක්ගෙන් කියලා. අවසාන වශයෙන් මම ඔබට ඉදිරිපත් කරන්න ගාල්ලේ කුල ලැයිස්තුව. මේ ලැයිස්තුවේ නම් විස්තර ඉදිරිපත් කරන්නට මම බලාපොරොත්තු වෙන්නේ නැහැ. මොකද හේතුව මේ කුල සියල්ලටම අදාළ රාජකාරිය පිළිබඳ විස්තර මේ වන විට සඳහන් කළ අවසාන නිසා. මේ තමයි ගාල්ලේ කුල පිළිබඳ විස්තරය. මේ ලැයිස්තුව සකස් කරේ ගාල්ලේ කලෙක්ටර් ජේජේ ස්මිත්. ගාල්ල දිස්ත්‍රික්කයේ කලෙක්ටර් එම්.ජේ. ස්මිත් විසින් කුල පිළිබඳව සපයන ලද 1818 ජූලි 4 දිනැති වාර්තාව. 1. ගොවි වංශයේ හෙවත් වෙල්ලාල කුලය, 2. කරාව කුලය, 3. දුරාව කුලය, 4. නවන් දන්නා කුලය, 5. රදා කුලය, 6. කර්ණවෑමි කුලය, 7. හකුරු කුලය, 8. බඩහැල කුලය, 9. හුණු කුලය, 10. බෙරවා කුලය, 11. ඔලි කුලය, 12. කින්නර කුලය, 13. මලබාර් කුලය, 14. මරක්කල කුලය. මේ කුල ලැයිස්තුවල විශේෂ කුලයක් සඳහන් වෙනවා මරක්කල කුලය. ගාල්ල ලැයිස්තුවේ නම් මලබාර් කුලය යනුන තව එකක් තියෙනවා. මේ කවුද? මරක්කල කුලය යනුන හඳුන්වන්නේ මරක්කල මිනිස්සු. අතීතයේ වෙළඳාම් සදා ලංකාවට ආ අරාබි ජාතිකයන්ගෙන් පැවතෙන මිනිස්සු. එතනදී ඔබට පැහැදිලි වෙන්නට ඕනේ මේ කුලය කියන්නේ වෙන අනෙක් කිසිවක් නොවේ. එක්තරා ජන කොට්ටාසයක් හැඳින්වීම සඳහා යොදාගත්ත සංකේත නාමයක් විතරයි. මොකද එහෙම නැත්නම් මරක්කල යනුවෙන් කුලයක් තියෙන විදිහක් නැහැ. මලබාර් කියලා කියන්නේ අනිවාර්යෙන්ම ද්‍රවිඩ සම්භාවයක් සහිත පුද්ගලයන් අයිති කුලය. නැත්නම් ඒ කියන්නේ ඒ ශ්‍රේණිය. එහෙමත් නැත්නම් ඒ පිරිස, ඒ කණ්ඩායම, ඒ සමූහය. අපි මහා දියුණුවේ කියලා කියන අද තමයි මේ කුල ભેදේ එල්ලිලා දඟලන්නේ. ඒ කාලේ මේවා පාවිච්චි කරලා තියෙන්නේ මේ සමාජයේ පැවැත්මට අවශ්‍ය නිසා. මේ සමාජයේ පැවැත්මට අවශ්‍ය සාධකයක් විදිහට පමණයි. එසේ නැතුව කුල ભેදයේ ඔළුවෙන් අරගෙන මේ අද උගත් යයි සම්මත නූගත් මෝඩ මිනිස්සු දඟලනවා වගේ ඒ කාලේ මිනිස්සු එහෙම දඟලපු බවක් පේන්නේ නැහැ අපිට. අද සමහර කෙනා කුල පීඩනය යනාදී වශයෙන් දේවල් කතා කරනවා. කුල පීඩනය කියන යෙදුම හරි. ඇත්ත වශයෙන්ම දැන් තමයි කුල පීඩනය තියෙන්නේ. මෑත අවුරුදු 50 වගේ ඇතුළත, එහෙම නැත්නම් මෑත අවුරුදු 60 70 ඇතුළත තමයි මේ කුල ભેදය කියන උග්‍ර වශයෙන් තිබෙන්නේ. දැන් නම් ඒකට හේතුව අන් කිසිවක් වෙයි
මේ දේශපාලනය. දේශපාලනයේදී කොයි තරම් නැහැ කිව්වත් හැම පක්ෂයකම කුලභේදය තියෙනවා. මොන පක්ෂයේ කුලභේදය නැහැ කිව්වත් හැම පක්ෂයේම කුලභේදය තියෙනවා. කොයි නායකයා කිව්වත් අපේ පක්ෂයේ කුලභේදය නැහැ කියලා හැම පක්ෂයකම කුලභේදය තියෙනවා. ඒ අනුව බලන විට අර පැරණි අපේ මිනිස්සු නෙවෙයි කුලභේදය තමන්ගේ වාසියට පාවිච්චි කරලා තියෙන්නේ මෑත කාලීන මිනිස්සු. වෙනත් විදිහකට කියනනම් වර්තමාන නායකයෝ. ඔවුන් තමයි මේ කුලභේදය ඉතාම නරක විදිහට පාවිච්චි කරන්නේ. ඒකට හේතුව දේශපාලන හේතුවක්. කුල සංගම් හදාගෙන අනික් කුලවලට තිබෙන අවස්ථාවන් නැති කරමින් ඒවා තමන්ගේ කුලයේ අයට ලබා ගනිමින් ඉතාම සංවිධානාත්මක ව්‍යාපාරයක් අදටත් අපේ රටේ ක්‍රියාත්මක වෙනවා. හැබැයි Facebook එක ආදී සමාජ මාධ්‍යවලට ගියාම නම් කුලභේදයට විරුද්ධව අදහස් වැහි වැහැලා මේ අදහස් දක්වන අය මේ කියන ප්‍රශ්න සම්බන්ධයෙන් කවදාකවත් කිසිම දෙයක් නොකරන අය. ඔවුන් කරන එකම දේ Facebook එකට ගිහිලා මේවා ලියන එක විතරයි. ඔවුන් සියලු දෙනාගේ විප්ලව තියෙන මේ සමාජ මාධ්‍යවල. අපේ රට පිළිබඳව සමාජ විද්‍යාත්මකව විමසා බලන විට මේ කුලය කියන කාරණය එක්තරා බරපතල සාධකයක් ලෙස ක්‍රියා කර තිබෙන බව පේනවා. විශේෂයෙන්ම අපි යටත් වීතයක් වශයෙන් පැවති යුගයේදී. මේ වීඩියෝ දෙකේදී මා කළේ කුල පිළිබඳව කිසියම් ආකාරයක හඳුන්වා දීම පමණයි. එහෙත් ලංකාවේ ආර්ථික දේශපාලන ක්ෂේත්‍ර දෙක තුළ කුලය කියන සාධකය ඉතාම බරපතල විදියට ක්‍රියා කළ බව මෑත ඉතිහාසය එනම් මහනුවර යුගයේ සිට මෑතට ඉතිහාසය විමසා බලන විට අපිට පේනවා. ඒ සඳහා බලපෑවේ ඉන්දියානු ආභාෂය කියන එක මා කලින් වීඩියෝවේදී සඳහන් කළා. ඇත්ත වශයෙන්ම කුල ක්‍රමයක් රටේ තිබිලා තියෙනවා. කුල බෙහෙදයක් ඇති වෙනට පටන් ගත්තේ මේ ඉන්දියානු බලපෑම නිසා. ලංකාවේ කුල සම්ප්‍රදාය පිළිබඳව කුල ක්‍රමය පිළිබඳව හැඳින්වීමක් වශයෙන් කළ කතාව අපි එතනින් අවසන් කරනවා. අවශ්‍ය වුණොත් ඉදිරි අවස්ථාවකදී අපි නැවත ඒ පිළිබඳව කතා කරමු. මා අවසන් වශයෙන් ඉල්ලා සිටින්න කැමති ඔබ තවමත් මේ නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න, බෙල් අයිකන් එක ක්ලික් කරන්න, ඔබට නොටිෆිකේෂන් එකක් ලැබී අලුත් වීඩියෝ එකක් නිකුත් වෙච්චවා. ඒ අතර වාදේ මේ වීඩියෝ ඔබේ හිතවතුන් සමඟ බෙදා ගන්න කියලාත් ආරාධනා කරන්න කැමතියි.